මේ ජනාධිපතිවරණ කාල සීමාව තුලදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ එවැගේම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා. සෑම අපේක්ෂකයෙකුටම යම් ආරක්ෂාවක් ලබා දීම සිදු වෙනවා. ඊට අමතරව එක් එක් අපේක්ෂකයාගේට තියෙන තර්ජන සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කරනවා. ඒ තක්සේරුව සිදු කරන්නේ බුද්ධිංශ විසින්. ඒ තක්සේරුව සිදු කරලා කමිටුව තීරණය කරනවා ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය නම් ඒ ආරක්ෂාව වැඩි කිරීමට. ඒ වගේම එක් එක් අපේක්ෂකයා සහභාගී වන රැස්වීම සම්බන්ධව කල් වේලා ඇතුව දැනුම් දීමෙන් අනතුරුව ඒ රැස්වීම සඳහාත් අවශ්‍ය ආරක්ෂාව සැපයනවා. ඒ සම්බන්ධයෙන් ඒ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා අවශ්‍ය දැනුවත් කිරීම කරලා ඒ සම්බන්ධීකරණය සිදු කරනු ලබනවා. ඒ වගේම 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ බොහොමයක් නෛතික ප්‍රතිපාදන අද සිට තමයි ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම පෙළපාලි සම්බන්ධයෙන් මේ පනතේ තිබෙන නෛතික ප්‍රතිපාදන, ඒ වගේම මැතිවරණ කාර්යාල ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මේ පනතේ තිබෙන ප්‍රතිපාදන, ඒ වගේම කටවුට් පෝස්ටර් අත්පත්‍රිකා ආදිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මේ පනතේ තිබෙන ප්‍රතිපාදන වගේම මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ කාරණා සම්බන්ධයෙන් නිකුත් කරන උපමාන, ඒ නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න පොලිසියට අවශ්‍ය සහාය ලබා දෙන්න කියලා අපි සියලු දෙනාගෙන් මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම යම් රැස්වීමක් පැවැත්වෙනවා නම් මේ රැස්වීම භූමියේ ශබ්ද විකාශන පාවිච්චි කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම පොලිසියෙන් අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ අනුව ඒ ශබ්ද විකාශන යන්ත්‍ර අයිතිකරුවන්ගේ, ඒ වගේම මේ පරිශ්‍රයේ අයිතිකරුවන්ගේ කැමැත්ත දැක්වෙන ලිපිත් සමග හැකි ඉක්මනින් අදාළ පොලිස් ස්ථාන වෙත ඉල්ලීම් කරන ලෙසටත් ඉල්ලා සිටිනවා.